ඔව් ජෙෆ්රි අතරම අපේ 2000 සිඩ්නි ඔලිම්පික් වල මතක නම් එහිදී දියටින් මේ ඔලිම්පික් ටෝච් එක අරගෙන ගියා මුහුද හරහා ඕන ඔලිම්පික් ටෝච් එක අරන් ගියා තවත් විටක මතක මතකයි දුන්න දුනු කරුවේ දුන්නින් විදිමින් ඔලිම්පික් ටෝච් එක පත්තු කරා තවත් විටක අශ්වයාගේ පිට පැමිණ අශ්වයා හේෂරාවේ නගන විට ඔලිම්පික් ගිනිසුළු දැල් ඔය ඒ පුදුමේ එළවන්නට පුදුමේ දනවන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ තමයි ඔලිම්පික් ක්‍රීඩාවලේ අපූර්වත්වය අප කැමති දැන් ඔබට ලන්ඩන් නගරයේ දර්ශන ඔබ වෙත ගෙනෙන්නට මේ වන විට මහිනා එකම ජෙෆ්රි ලන්ඩනයේ සීලොම් ප්‍රවාහන පද්ධතිය කාර්යබහුලයි රොයිටර් පුවත් සේවය හරහා තමයි අප මේ දර්ශන ලබා ගන්නෙ එකම ජෙෆ්රි කියනට අවශ්‍යයි දැන් ලන්ඩනයේ ගුවන් භූමිය යටින් යන ප්‍රවාහන පද්ධතිය එළිය නැත්තම් දේශීය ගුවන් මාර්ග සියල්ලම දැන් කාර්යබහුලයි ඔවුන් තවත් එක් ක්‍රමයක් භාවිත කරනවා ඒ තමයි බෝට්ටු ආධාරයෙන් මේ ඔබ දකින්නේ එම ගමන් මාර්ගයේ බෝට්ටු ආධාරයෙන් ජනතාවට ලන්ඩන් වෙත පැමිණෙන්නට උදව් කරනවා නැගෙනහිර ලන්ඩනයේ හෙක්ටාර 200ක භූමි භාගයක තමයි මේ අසිරිමත් මහා ක්‍රීඩා සංකීර්ණ පිටුවා තිබෙන්නේ ඔලිම්පික් පාර්ක් ක්‍රීඩා පිටිය මට ඔබට කළ හැක්කේ මහිනා මේ වදන් සිත්තම් මැවීම පමණයි ඔබව එහි රැගෙන යා හා සමාන තොරතුරු වාර්තා කිරීම පමණයි නමුත් මා හිතන්නේ මේ සියසින් සජීවීව දැක බලා ගන්න ඔබට අවස්ථාව තිබෙනවා because roshan I mean sitting here in colombo we are already feeling the excitement of the london olympic games even before it started so you can just imagine the atmosphere in london it must be electrifying and as you said the london authorities are using various forms of transport to transport athletes spectators officials in several cities not only in london but outside london as well and as interesting fact that you pointed out roshan was using boats you see london is a city that has been you know it has a lot of cultural value it loves its culture and its culture is very different the culture in london actually set the benchmark for many cultures in other parts of the world after you know the british conquered several colonies so the london culture is held very true to the london people's hearts and they still use the traditional ways of transport in their countries and අපි නැවතත් ෂූරන්ගේ ගිනිසුලුවට පැමිණෙමු මේ අද උදෑසන ෂූරන්ගේ ගිනිසුලුවේ චාරිකාවේ දර්ශන ඊටම ආඩම්බරයක් අහිංසක සතුටක් අපට තිබෙනවා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශපාලන නියෝජිතයින් පළාත් පාලන ආයතන නියෝජිතයින් ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ රට ජනතාව අවදි කිරීමේ කටයුත්තක් මේ සිරස MTV MBC ශූරන්ගේ ගිනිසුලුව හරහා සිදුවනවා මෙහි මාධ්‍ය ආවරණය කිරීම තමයි බරපතලම කාරණාව ඉතාම අසිරිම කාරණාව මහිනා මම හිතන්නේ නිවුස් ෆස්ට් ඒ බාර දුර කාර්ය බාරගත්තා නිවුස් ෆස්ට් අප ප්‍රාදේශීය වාර්තාකරුවන් අපි 3G තාක්ෂණය භාවිත කරනවා එහෙම නැත්නම් අපේ සාමාන්‍ය ජංගම දුරකථනයක් පාවිච්චි කරනවා එහෙම නැත්නම් අපේ ප්‍රාදේශීය කැමරාකරුවා අතර තිබෙන පුංචි කැමරාවක් පාවිච්චි කරනවා අප මාණ්ඩලික කැමරාකරුවන් ඔවුන්ගේ ආම්පණ්ඩ පාවිච්චි කරනවා කෙසේ හෝ එසැනින් ඒ තොරතුරු ඔබට සමීප කිරීම ඔබ අපහා ලන්ඩනයේ අතර තිබෙන සහසම්බන්ධතාව ආරක්ෂා කර ගැනීම ඒ ලින්ක් එක ඒ සම්බන්ධය ඇති කිරීම තමයි අප කරන්නේ අප ඔබව මේ මොහොතේ සිට අද රාත්‍රියේ 1:20 වෙනතුරු මේ එක සීරුවට අපත් එක්ක ඉන්න කියලා අපි ආරාධනා කරනවා ලන්ඩනය කොළඹ ශූරන්ගේ ගිනිසුලුව සමග සීරු තොරතුරුත් එක්ක අපි ඔබව රැඳී සිටින්න බලාපොරොත්තු වෙනවා මේ තොරතුරු කීපයක් තොරතුරු කීපයක් අපි ඔබට වාර්තා කරන්නට විශේෂයෙන්ම දැන් පැය 3ක කාලයක් මේ සමාරම්භ උත්සවය පවත්වන්න බලාපොරොත්තු වෙනවා ජාතීන් 204ක් මේ එක සීරුවට මේ පෙළපාලියේ ගමන් කරනවා සමාරම්භය සටහන් කරන්නට ඔවුන් තවමත් මහිනා ගෝක මේ ජෙෆ්රි කියන්නේ නැහැ මේ ගිනිසිලුව දල්වන්නේ කවුද කියලා. එය ඔවුන් කුතුහලයක් බවට පත් කරලා තිබෙනවා. ඒ වගේම දැන් ඔවුන්ගේ දෙවන එලිසබත් රජින මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වන නියමිත වෙනවා. ඒ සියල්ලත් එක්ක අපි ඔබ ලන්ඩනයෙන් රැගෙන යන්නේ දෙහිවල නගර සභා ක්‍රීඩාංගණය. මේ සංකේතය මේ සංඥාව හෙලිකොප්ටරේ ගුවන් ගත වෙන්නයි. ඔව් දැන් සූදානම්. මහින. Yes it's an exciting opportunity. I'll let you continue Jeffrey. ඒපොදු තරයි කොන්ඩිකට හෙලිකොප්ටර් තත්පොදු වාඩ් මාර්ක මාත මහරගම තීසේන දෙවසලගේ මෛදානத்துக்கு கொண்டு செல்வதற்கு தற்போது தார் நிலையில் இருக்கிறது இப்போது மஹனா
Yes, as you can see, the helicopter carrying the champion's torch is about to take off from the Dahivala Mount Lavinia Municipal Council grounds, Roshan. Oh, Mahina, may then me helicopter anave shabde asanwanam obekwan maharagam tanu madhyasthanata me Dahivala SDS Jayasinghe Krida Pithi asit natam Dahivala Nagarika Krida Pithi noi me guan gatavidne me helicopter anava me apada danenawa ma vishwas karana obata danenawa shurayo api gamin nagareta nagarein gamata gamin nagareta pemini අපි කිලෝමීටර 1500ක් දුර ගෙවා දහඩිය මහන්සිය කඳුල ජයග්‍රහණයත් සමගයි අපි මේ මහරගමට සෙන්දුවන්නේ. ඇයි අපි මහරගමට යන්නේ? ඒ හේතුවක් තිබෙනවා. මේ සියලු කටයුත්තේ මේ සියලු ක්‍රියාන්විතයේ පිටුපස සිටියේ ජාතික තනු සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, ශ්‍රී ලංකා යූත්. ඔවුන්ගේ ශක්තිය, ඔවුන්ගේ සංවිධාන බලය අපි පාවිච්චි කරා මේ කටයුත්ත සාර්ථක කරගන්න. ඔවුන් සිරස MTV MBC අපි හැමෝම සතුටු වෙනවා. මේ හෙලිකොප්ටර් යානාව ගුවන් ගතවන්නට බලාපොරොත්තු වන අවස්ථාව මෙය සාමාන්‍ය අරුමයක් නොවේ. හෙලිකොප්ටර් යානාව ගුවන් ගතවීම මා හිතන්නේ මේ දියුණු ලෝකයේ මහිනා ජෙෆ්රි කාටවත් මේ පුදුමය දනවන කාරණාවක් නොවේ. පුදුමය තිබෙන්නේ මේ තුල තිබෙනා වූ ශක්තිය, ශූරයන්ගේ ගිරිසලුව. ඇයි අපි ගුවනින් රැගෙන යන්නේ? ඒ සංකේතවත් කරනවා අපි ගුවන දියඹ ගොඩබිම ඕනෑම මාධ්‍යකින් අපි ඔබේ ළඟට එනවා, ඔබව ආමන්ත්‍රණය කරනවා, ඔබට කතා කරනවා. සෑම ජනකොටසක්ම දුප්පත්, පොහොසත්, පක්ෂ බැලුවත් විවිධ පක්ෂවල උදවිය, විවිධ පාට දරණ අය, විවිධ මත දරණ අය, විවිධ වයස් මට්ටම් වල හැමෝම එක කුඩයක් ඇට වෙනවා. ඒ තමයි MTV MBC. And also that is the power of sport, Roshan, the power of sport to unite people from all different backgrounds, ages, parties, devoid of any religion or race. Sport can unite people, and what we saw throughout these 21 days is how sport brought together people from different cities and countries. හොඳයි හොඳයි මේ ගුවන් ගත වෙන අපි සුබ පතමු අහස් ගඟේ පා කර හරිනු ඔබේ අපේ සුබ ප්‍රාර්ථනා ජය වේවා නැගින මේ යෝන් ක්‍රීඩකයන් 20 දෙනා තවත් දිනක දකුණු ආසියාව ජය ගනි මේ ගුවන් ගත වන අවස්ථාව අකුඩියක් ගන්න තිබුණා හොඳයි කියලා හිතනවා අතරම ඒ තරම් ඔව් ගුවන් ගත වන අවස්ථාව අපේ සතුටේ අපි තවත් මිනිත්තු 20ක් මහිනට ඔබට අත්දැකීම් තිබෙනවා මේ අර උදෑසන මාර්ග තදබදයේ පිළිබඳව තොරතුරු වාර්තා කරනද්දි මේ ආකාරයෙන්ම හෙලිකොප්ටර් යානාවක් තමයි පාවිච්චි කරන්නේ. Yes, Roshan, that's correct. A helicopter experience is a completely different experience, but as you said, it's not the helicopter experience, but what is inside the helicopter, the champion's torch. The champion's torch that was handed over from athlete to athlete, irrespective, you know, which cities they come from. The handing over of this champion's torch, and one this champion's torch symbolizes, it's a torch that really holds the budding aspirations of budding young sportsmen and women in Sri Lanka. හොඳයි හෙදවතුනි අපි යමු ලන්ඩන් නගරයට. ලන්ඩනයේ අද සමාරම්භක මේ උළෙලේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා බවට පත්වන්නේ ඩැනි බොයිල්, ඔස්කා සම්මානලාභී අධ්‍යක්ෂවරයා ඩැනි බොයිල්, ප්‍රමුඛ නිර්මාණ ශිල්පීන් රසක්, අතිදක්ෂ ගායන ශිල්පීන්, නර්තන ශිල්පීන් රසක් දැන් ලන්ඩනයේ පැමිණලා තිබෙනවා මේ කටයුතු සඳහා. දැන් ඔබ දකින්නේ ගුවනේ සිට අපි ඔබට ලබා දෙන දර්ශන. ගුවනේ සිට අප වෙත 3G තාක්ෂණය ඔස්සේ අප වෙත ලැබෙන දර්ශනයි. හෙලිකොප්ටර් යානාව සිට මේ ශූරයන්ගේ ගිනිසුලුව දැන් කෙමෙන් මහරගම තරම මැදස්සන් පැමිණෙන්නේ. දැන් මහරගම තරම මැදස්සනේ මහිනම් මේ තරමක වලක් ආකාරයට තමයි මේ ක්‍රීඩා පිට පිටතින් පහළේ මහරගම නගරයට පහලින් තමයි ක්‍රීඩා පිට පිහිටා තිබෙන්නේ. ඔබ බොහෝ දෙනා මේ පිළිබඳව දන්නවා. එම ස්ථාන තමයි හෙලිකොප්ටරය ගොඩ බාන්නේ. ඉන් පස්සේ එම ස්ථානයේ පවත්වනවා උත්සවය. ජාතික තනු සේවා සභාවේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඉන් පසුව සවස 2:30 සිට පෙලක් ආකාරයට පෙරහැරකින් අපේ ගාල්ල මුදලට පැමිණෙනවා. Yes, Roshan, those are visuals that we witnessed from within the helicopter carrying the champion's torch. Stunning visuals indeed, and those visuals were brought to you via 3G technology. Now, News First has always been in the forefront of using modern technology to really capture the visuals, to really go to places and get you the visuals as and when it is happening. And this visuals that we saw from the helicopter were taken from 3G. And also, just a reminder, log on to our website. That's www.newsfirst.lk to keep yourself up to date about everything that is happening regarding the champion's torch relay, and also on the 2012 London Olympics. We're on Facebook, we're on Twitter, and we are
online. So you're just a click away. If you're not in Sri Lanka, you can also be a part of this amazing initiative that MTV NBC, the Champions Network, is carrying out, not just broadcasting the London Olympics, but also inspiring Sri Lankan youth.